අයිබෝන් දොළපතල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අත ශ්‍රේණිය සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන පාඩමේ විෂයේ දෙවන පාඩම සඳහා සම්බන්ධ වෙන්න. දොළපතල මීට කලින් පළවෙනි පාඩමේදී මධ්‍ය සැකසුම් එකකේ ගැන ඉගෙන ගත්තා. අද එතකොට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවැනි එකකේ නැත්නම් දෙවැනි පාඩම විදිහට අපි සලකන මෙහෙයුම් පද්ධති නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඔපරේටින් සිස්ටම් ගැන. හොඳයි, දුවල පුතාල හැමෝම දැන් මෙහෙයුම් පද්ධතියක් මෙහෙයුම් කියන වචනය අහලා තියෙනවානේ. දැන් අපි දැක්කොත් එහෙම උදාහරණයක් විදිහට ගත්තොත් වරායේ අපි භාණ්ඩ ගින්නනවා, ගොඩ බානවා නේද? අන්න ඒවා කරන්න මෙහෙයවන්න කට්ටිය ඉන්නවා. හරි, ඒ වගේම දැන් පුතාල පාසලට ගියොත් එහෙම පාසලේ යම් යම් දේවල් කරන්න ඒවා මෙහෙයවන්න යම් කම් කණ්ඩායම් ඉන්නවා. ඒ වගේ විවිධ ස්ථානවලදී මේ මෙහෙයවීමේ උදාහරණයක් බැංකුවකට ගියොත් එහෙම නේද? බැංකුවට ඇතුල් වෙනකොට රෝහලකට ගියොත් ඒ රෝහල් මේ හැම තැනකදීම අපිට දකින්න ලැබෙනවා මේ ඇතුල් වෙන පුද්ගලයෝ මෙහෙයවීමට නැත්නම් මෙහෙයවීමට අඩුම තරම උපදෙස් පත්‍රිකා හරි ලබා දීලා තියෙනවා. ඉතින් පරිගණකයක ගත්තොත් එහෙම පරිගණකයකත් මෙන්න මේ කාර්ය සඳහා මෙහෙයවීමක් කරන්න අවශ්‍ය. මෙහෙ කියන්නේ පරිගණකයේ තියෙනවනේ දෘඩාංග, මෘදුකාංග නේද? ඊට පස්සේ අපි ගනුදෙනු කරන අපි නේද යූසර්ස්ලා, මෙන්න මේ මේ කියන කොටස් ටික හසුරුවන්න. එහෙම නැත්නම් මෙහෙවීම සඳහා පරිගණකයේ භාවිතා කරන්න මෘදුකාංගයක් තියෙනවා. මේවට අපි කියනවා පද්ධති මෘදුකාංගයක් කියලා. නැත්නම් අපි කියනවා සිස්ටම් සොෆ්ට්වෙයාර් එකක් කියලා. අන්න මේ පද්ධති මෘදුකාංගයක යටතට තමයි මෙහෙයුම් පද්ධති කියන එක අදාළ වෙන්නේ. හොඳයි, අපි බලමු එහෙනම් අපේ පාඩමේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මොනවද කියලා. දුවල පුතාලා දන්නවා මේ දෙවෙනි ඒකකයේදී ඉගෙන ගන්නවා අපි මෙහෙයුම් පද්ධති හඳුනා ගන්න. මොනවද මෙහෙයුම් පද්ධතියක් කියන්නේ කියලා. ඊළඟට විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති මොනවද කියලා අපි ඉගෙන ගන්නවා. Different types of operating system. ඊළඟට පරිගණක ආචයන උපාංග ගැන අපි කතා කරනවා. ළඟට දුවල පුතාලා කලින් වසරවලදී ඉගෙන ගන්න ඇති ආචයන උපාංග ගැන ඒ වගේම අපි මේ පාඩමේදීත් නැවතත් සාකච්ඡා කරනවා. ඒ යටතේ චුම්බක මාධ්‍ය උපක්‍රම, එහෙම නැත්නම් මැග්නටික් මීඩියා ඩිවයිසස්, ඊළඟට ඔප්ටිකල් මීඩියා නැත්නම් ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම ගැන සාකච්ඡා කරනවා. ළඟට ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම, සොලිඩ් ස්ටේට් මීඩියා ඩිවයිසස්. හරි, ඔන්න ඔය කියන දේවල් ගැන කතා කරනවා. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා ගොනු සහ ගොනු බහලුම් හඳුනා ගන්නවා. දුවල පුතාලා දන්නවා පරිගණකයේ විවිධ දේවල් අපි නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන ඒවා ෆයිල් එකක් විදියට තමයි ගබඩා කරලා තියෙන්නේ. ඒ ගබඩා කරලා තියෙන ෆයිල්ස් ගැන අපි ෆයිල් හදන්නේ කොහොමද, ඒවට අදාළ විවිධ කාර්යයන් සිදු කරන්නේ කොහොමද කියලා, ඒ වගේම මේ ෆයිල්ස් දාන්න පුළුවන් තැනක් තැනකට අපි කියනවා ගොනු බහලුමක් කියලා. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ෆෝල්ඩ් එකක් කියලා. අන්න ඒ වගේ ෆෝල්ඩ හදන්නේ කොහොමද, ෆෝල්ඩ් එකක් කොපි කරන්නේ කොහොමද, ළඟට ෆෝල්ඩ් එකක් තව තැනකට මූ කරන්නේ කොහොමද, මේ ඩිලීට් කරන්නේ කොහොමද, ඔන්න ඔය ගැන අපි සාකච්ඡා කරනවා. එතකොට මේ යටතේ ගොනුවක් කියන්නේ මොකද්ද නේද, ගොනු බහලුමක් කියන්නේ මොකද්ද. හරි, අන්න ඔය කියන දේවල් අපි කතා කරනවා. ඒත් එක්කම අපි කිව්වා වගේ ගොනු බහලුමක් නිර්මාණය කරන, සංස්කරණය කරගන්න විදිය නේද. ඊළඟට ගොනු බහලුමක තියෙන ගුණාංග, එහෙම නැත්නම් අපි කියනවා characteristics of files and folder. ගොනුවක ගොනු බහලුමක තියෙන මේ මෙන්න මේ කියන දේවල් පිළිබඳවත් මේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා. හොඳයි, අපි එහෙනම් බලමු මෙහෙයුම් පද්ධති හඳුනා ගැනීම කියන යටතේ මොකද්ද මෙහෙයුම් පද්ධතියක් කියන්නේ කියලා. දැන් අපි කලින් කිව්වා වගේම දුවල පුතාලා දන්නවා මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මෘදුකාංගයක්. හොඳයි, මෘදුකාංගයක් කියන එක අපි තවදුරටත් ගත්තොත් එහෙම දැන් දුවල පුතාලා දන්නවා ස්පර්ශ කරන්න පුළුවන් පරිගණකයට සම්බන්ධ උදාහරණයක් විදිහට අපි හිතමු මූසිකය, යතුරු පුවරුව, සන්දර්ශකය නේද. මෙන්න මේ කියන දේවල් ඔක්කොම නැත්නම් මවුස් එක, කීබෝඩ් එක, මදර්බෝඩ් වෙන්න පුළුවන්, මොනිටර් වෙන්න පුළුවන්, ඔන්න ඔය වගේ ස්පර්ශ කරන්න පුළුවන් දේවල් වලට අපි කියන නම තමයි මොනවද, හાર્ඩ්වෙයාර් නැත්නම් දෘඩාංග කියලා කියනවා. ඉතින් ඒ වගේම තව වර්ගයක් තියෙනවා මේ පරිගණකයත් එක්ක ගනුදෙනු කරනකොට අවශ්‍ය වෙන, ඒවට අපි කියනවා මෘදුකාංග. ඒවා අපිට කොයිම වෙලාවකවත් ස්පර්ශ කරන්න බෑ, ඒවා ටැන්ජිබල් නෙමෙයි, ස්පර්ශ කරන්න බැරි දේවල්.
ඒක ඇතුලේ ඇත්තටම තියෙන්නේ අපි දන්නවා පරිගණකයට යම් දෙයක් කරගන්න නම් පරිගණකයක් කරහා අපිට අවශ්‍යයි පරිගණකයට උපදෙස් ලබා දෙන්න. අන්න ඒ වගේ පරිගණකෙන් විවිධ කාර්යයන් කරන්න ලබා දීලා තියෙන උපදෙස් මාලාවකට අපි කියනවා මෙහි software එකක් කියලා නැත්නම් මොකද්ද අපි ඒක සිංහලෙන් කියන්නේ software වලට කියනවා අපි මෘදුකාංගයක් කියලා. मृदुकांग मे ऑपरेटिंग सिस्टम मेक अन्े वगे इक मृदुकांग मेक तवदुरटा पुताल इदिरेदी इगन गोट मेक इगन गि मेक पद्धति मृदुकांग नो सिस्टम सॉफ्टवेयर कील हरि हरि मेहिम गोतेम अभी बलम उदीन करुण मुखाध मे मेहिम पद्धति अख्याल हुदायर अभी सरलोम गोते मेहिम पद्धति अख्यान मृदुकांग ऑपरेटिंग सिस्टम ऑपरेटिंग सिस्टम वेड करना हार्डवेयर मैनेज करना सॉफ्टवेयर मैनेज करना අපිට එක එක තැන් වලට යන්න නේද දැන් උදාහරණයක් විදිහට අපිට ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරන්න ඕනේ කියලා දැන් ඔයාලා පේන්ට් ප්‍රෝග්‍රෑම් එක කියලා එතකොට පේන්ට් එකට යන්න හරි ඉන්ටර්ෆේස් එකක් ඕනේ අපිට හරි එතකොට අන්නේ ඉන්ටර්ෆේස් එක දෙන එක මේ මෙතන දීලා තිනවා මම ලිස්ට් කරලා තියෙන්නේ මේ එක එක කාර්යයන් මේ ඔපරේටින් සිස්ටම් එකේ හරි එතකොට එකක් තමයි අපි දැනගන්න ඕනේ ඔපරේටින් සිස්ටම් එක කියන්නේ මොකද්ද ඒක සොෆ්ට්වෙයාර් එකක් හරි මෙහෙම පද්ධතියක් හරි මෙහෙම පද්ධතිය කියන්නේ මෘදුකාංගයක් නැත්නම් අපි කියනවා මොනවද සොෆ්ට්වෙයාර් කියලා කියනවා හරිද ඊළඟට මෙයා කරනවා දෘඩාංග හා මෘදුකාංග පාලනය කරනවා නැත්නම් දෘඩාංග කියන්නේ මොනවද හાર્ඩ්වෙයාර් ඔය අපි කතා කරන්නේ කීබෝඩ් මවුස් නේද මොනිටර් හරි හાર્ඩ් ඩිස්ක් අන්න ඒ වගේ වට අපි කියනවා මොනවද දෘඩාංග කියලා මෘදුකාංග කියන්නේ මොනවද සොෆ්ට්වෙයාර් එතකොට ඔය තියෙන අපේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ඒ වගේ ඒවා කන්ට්‍රෝල් කරන්නේ කවුද ऑपरेटिंग सिस्टम में के हरि हरि ඊළඟට තියෙනවා user interface එකක් දෙනවා දැන් අපි හිතමු අපිට මොන හරි program එකක් open කරන්න අපි යන්නේ start එකට ගිහිල්ලා නේද එක එක දේවල් කරනවා නේද එහෙම නැත්නම් window එකකින් shortcut එකකින් එක එක තැන් වලට යන්නේ අන්න ඒ වගේ ඒවා කරන්න අපිට interface එකක් සප වෙනවා interface එකක් කියන්නේ ඒ අපිට computer එකත් එක්ක ගනුදෙනු කරන්න තැනක් හරි දැන් පුතාල ටෝනි කියලා හිතන්නකෝ ડોකියුමන්ට් එකක් ටයිප් කරනකොට ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න නේද එතකොට මේ ෆොන්ට් සයිස් අපි ෆොන්ට් කියන තැනට ගිහිල්ලා වෙනස් කරන්නේ අන්න ඒ වගේ එකක් තමයි ඉන්ටර්ෆේස් කියන්නේ හරි අන්න ඒ වගේ හරි දැන් අප පුතාලගේ ඩෙස්ක්ටොප් එක ගත්තොත් එහෙම ඒක ඉන්ටර්ෆේස් එකක් ඒකේ තියෙනව මොනවද ස්ටාර්ට් මෙනු එකක් තියෙනවා මේ පහළම තියෙනවා ටාස්ක් බාර් එකක් එක එක වින්ඩෝ තියෙනවා හරි අන්න ඔය ටික සපයන්නේ කවුද ඔපරේටින් සිස්ටම් එකේ හරි ඒ නිසා අපි ඒකට කියනවා provide user interface කියලා. හරි එයා අතුරු මුහුණක් සපේනවා පරිශීලකට. නැත්නම් අපි වැඩ කරන කෙනාටනේ අපි පරිශීලක කියන්නේ. හරි? හරි ඊළඟට තියෙනවා තව computer එකේ මොලේ නැත්නම් අපි brain of the computer කියලා කියන්නේ. නේද? පරිගණකයේ මොලේට අපි කියනවා මොකද්ද? CPU කියලා. එතකොට මේ CPU එකේ තියෙන කාර්යයන්, එයාගේ functions ටික, එයා කරන දේවල් ටික control කරන්නේ කවුද? operating system එකේ. හරි හරි මේ පිටුවේ තියෙන ටික ඔන්න දැන් මතක කරගන්න මොකද්ද ඔපරේටින් සිස්ටම් කියන්නේ software එකක් එයා control කරනවා hardware සහ software ඊළඟට එයා interface එකක් දෙනවා userට ඊළඟට CPU එක control කරනවා හරි නිකම් මතක තියාගන්න හරි ඊළඟට අපි ගත්තොත් එහෙම මොනවද ඊළඟට මේ මෙයා කරන කාර්යයන් ටික අපි බලමු හරි මේ ටික චුට්ටක් කියන්නකෝ බලන්න දැන් අපි කරපු ටික මතකද ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ ඔව් ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් එයා කන්ට්‍රෝල් කරනවා හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් දෙකම. හරි. ඊට පස්සේ user interface එකක් දෙනවා. CPU එක control කරනවා. නේද? CPU එකේ තියෙන functions ටික එයා control කරනවා. හරි. හරි. ඒ නිසා ඔන්න අපි ඒ ටික දන්නවා. දැන් අපි ඊළඟ එකට යමු. තව දේවල් මෙයා කරනවා. මොනවද?
මැනේජ් ද කම්පියුටර් මෙමරි නැත්නම් පරිගණකයේ මතකය කියලා එකක් තියෙනවානේ අන්න එයා කන්ට්‍රෝල් කරනවා නැත්නම් එයා මේ ඒවා මැනේජ් කරනවා හරි දැන් මොනවද පුතාලා දන්න කම්පියුටර් එකේ මෙමරි කියන්නේ මොකද්ද කියලා ග්‍රේඩ් 6 වල තියෙන අපි දත්ත ගබඩා ගබඩා කරගන්න ඔව් මෙමරි එකක් කියන්නේ මතකයක් නේ නේද එතකොට කම්පියුටර් එකේ මෙමරි මෙතනදී මෙමරි කියලා කියන්නේ RAM එක හරි తాවකාලික මතකයක් දැන් උදාහරණයක් විදිහට පුතාලා අපි තෝම් පේන්ට් වලින් ඩ්‍රෝවින් එකක් කරනවා ඒ ඩ්‍රෝවින් එක සේව් කරන්නේ නැත්නම් එතකම් මතකෙ තියාගන්න කොහෙද අපි මොන හරි ඩිස්ක් එකක සේව් කරන්නේ නැති තාක් එයා කොහෙද ඒක ගබඩා කරලා තියාගන්නේ RAM එකේ තේරෙනවද ඔව් එතකොට මෙමරි කියන්නේ මොකද්ද RAM එක හොඳද දැන් අර hard disk එක දැන් අපි හිතමු ඊළඟ දවසෙත් අපිට ඇවිල්ලා ඕපන් කරන්න ඕන නම් අපි මොනවද කරන්නේ ඒ ෆයිල් එක සේව් කරනවා නේද හරි එතකොට අපි සේව් කරන්නේ storage device වල මෙතන memory කියන්නේ මොකද්ද RAM එක දැන් එතකොට RAM එක වැඩි RAM එකක් තියෙනවා නම් අපේ computer එකේ ඒකේ speed එකක් ටිකක් වැඩි දැන් අපි කියන්නේ 4GB ද 8GB ද නේද 16GB ද හරි අන්න ඒ කියන්නේ මොකද්ද කම්පියුටර් එකේ తాවකාලික මතකය කොච්චරක්ද කියලා. ඒකේ ධාරිතාවය වැඩි වෙන්න ඒකට දාන්න පුළුවන් එයා රඳව ගන්න පුළුවන් මේ ධාරිතාවය මොකද්ද? වැඩි වෙනවා. හරිද? එතකොට මෙන්න මේ memory එකත් control කරන්නේ කවුද? operating system making. පුතාලා හිතන්නකෝ Windows කියලා. හරි. එහෙනම් Windows තමයි ඒක කරන්නේ. ඒ වගේ අපි බලමු තව ඒවා තියෙනවා. හරි. ඊළඟට තියෙනවා ආචයන උපාංග. ආචයන උපාංග කියන්නේ අර storage device. හරි දැන් hard disk එක flash drive එක DVD CD ඔන්න ඔය වගේ ස්ථිරව දත්ත තැම්පත් කරන ඒවා තියෙන්නේ අන්න ඒවත් control කරන්නේ කවුද storage devices තේරුණාද හරි ඊළඟට තියෙනවා තව එකක් user name දීලා password දීලා computer එක සුරක්ෂිත කරනවා හරි නැත්නම් අපි කියනවා helps to protect the computer through the username and password නේද දැන් අපි හිතමු අපේ computer එකේ තවා ඉන්නවා කියලා හරි අපි ගෙදරක නම් අපි ගෙදරක කීප දෙනෙක් වැඩ කරනවා හරි මේ වැඩ කරනකොට එක්කෙනෙකුට එකක් තියාගන්න පුළුවන් තව එක්කෙනෙකුට තව user account එකක් තියාගන්න පුළුවන් එතකොට මගේ ටික මට ආරක්ෂා කරලා තියන්න පුළුවන් document ටික නැත්නම් office එක කියලා හිතන්නකො කොහේ හරි office එක වැඩ කරනකොට එක computer එකේ කීප දෙනෙකුට වැඩ කරන්න වෙනවා හොඳද ඒ වගේ වෙලාවක අපිට පුළුවන් මොකද්ද user name එකක් දීලා password එකක් දීලා ඒක මොනවා කරගන්නද ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන් හරි එතකොට අපේ ડોකියුමන්ට් වෙන්න පුළුවන් නේද අපේ ඩේටා වෙන්න පුළුවන් ইনফরমේෂන් වෙන්න පුළුවන් හරි හරි දැනට ඔයාලා ගාව තියෙන කම්පියුටර් එකේ තියෙනවද user name password හරි user name password තියෙනවා එතකොට ඒක දෙන්නේ කවුද operating system එකක් හරහා නැත්නම් මෙහෙයුම් පද්ධතියක් හරහා හරිද හරි ඔන්න එහෙනම් operating system එකේ කාර්යයන් ටික අපි කතා කරේ මේ ටික මම PDF එක දැම්මහම පුතාලා බලා ගන්න හරි මේ ටික ලියාගත්තත් command print කරන්න පුළුවන් නම් print කරගන්න හරි හරි ඔන්න ওই ටික අපි කතා කරා ඊළඟට ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ මොනවද operating systems ඒක වර්ගයේ operating system මේ එකක් තියෙනවා මේක MS DOS කියන එක හරිද හරි පුතාලට බලන්න MS DOS කියන්නේ මේක ටිකක් Microsoft කියන එක එම තමයි Microsoft වල disk operating system කියන එක හරි දැන් මම මේ type කරන එක පේනවද බලන්න චුට්ටක් command prompt කියලා එකක් ඇවිල්ලා තියෙනවා දැක්කද හරි ඔන්න මම ඒකට යනවා මේක තමයි DOS එක ඈ command prompt කියන එකේ මම click කරනවා පුතාලා දකින්න නැතු මේ ඉගෙනගෙන වැඩක් නැහනේ මතක තියෙන්නේ අපි ඒක දැක්කොත් හරි ඔන්න මම command prompt කියන එකට යනවා හරි command prompt එකට ගිහාම දැන් මොකක්ද ආවේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ මට ඔයාලට පේනවද නැද්ද කියලා බලන්න ඕනේ. කළු පාට තීරයක් ඇවිල්ලා තියෙනවා පේනවද? ඔව් පේනවා. හරි. ඔන්න මම බලන්න මම මෙතන මෙන්න මේකේ ටයිප් කරනවා CLS කියලා. හරිද? දැන් මම ඉන්නේ මොකේද මේ?
DOS mode එකේ හරි DOS කියන operating system එකේ තමයි දැන් ඉන්නේ හරි දැන් ඔන්න මේකේ මොනවද පේන්න තියෙනවද පුතාලට නිකන් අකුරු ටිකක් විතරනේ තියෙන්නේ නේ හරි ඔන්න බලන්න ඔව් මම CLS කියලා command එකක් දීපුවම clear වෙනවා හරි දැන් මොකුත්ම නැහැ blink වෙන නිකන් මේ space එකක් තියෙනව නේද හරි එතන දැන් මොනවද දින බලන්න බෑ වෙලාවල් බලන්න බෑ මට දිනේ ඕනි නම් ඔන්න මන් type කරන්න ඕනි date එකට අදාළ command එක පේනවද දැන් පෙන්නනවා current date is ඔන්න දිනේ පෙන්නනවා ඕනි නම් මට ඒක change කරන්න වෙනස් කරන්න පුළුවන් හරිද හරි ඔන්න මන් ඊළඟට දෙනවා time කියන එක හරි එතකොට තමයි වෙලාව පෙන්වන්නේ දැන් windows වල ඔහොම එකක් තියෙනවද නෑ නේද windows වල නිකම්ම පේන්න අපිට ගිහිල්ලා දන්නේ නැති කෙනෙකුට උනත් ගිහිල්ලා බලන්න පුළුවන් දැන් file එකක් copy කරනවා නම් ඔන්න copy කියලා command එකක් තියෙනවා file එකේ නම අපි හිතමු abc කියලා abc.txt කියලා file එකක් තියෙනවා මේක කොහෙටද copy කරන්න අපි හිතමු d කියන drive එකට copy කරන්න මෙන්න මේ වගේ එතකොට මේ commands දන්නේ නැති කිසිම කෙනෙකුට මේකේ මේ operating system එකේ වැඩ කරන්න බැ තේරුණාද හරි ඔන්න ඔක පරණ ඔපරේටින් සිස්ටම් එකක් Windows වල මේකේ ග්‍රැෆික්ස් මොනවත් නැහැ හරි ඔක්කොම තියෙන්නේ මොනවද characters අකුරු විතරයි දැන් ඔන්න දන්නවනේ MS DOS කියන එක දැන් පුතාලා මේක දැකලා තියෙනවද මීට කලින් නැ නෑ නේද නෑ හරි එතකොට ඔන්න DOS කියන්නේ මොකද්ද ඔපරේටින් සිස්ටම් එකක් ඒක Windows Microsoft නිසා එයාලා මේක සපෝට් කරනවා මේකට හරිද එතකොට මේ වගේ ග්‍රැෆික්ස් මොකුත් නැහැ හරි හරි තව එකක් තමයි අපි කතා කරන Windows කියන එක නේද හරි ඔන්න මේ Windows කියන ගණන් හැමෝම ගාව තියෙනවනේ හරි Windows කියන Microsoft Windows කියන එක එතකොට මේක Microsoft කියන කම්පැනි එකේ ඔපරේටින් සිස්ටම් එකක් ලංකාවේ නම් ගොඩක්ම අය පාවිච්චි කරන්නේ Microsoft කියන ඔපරේටින් සිස්ටම් එක. හරි. තව තියෙනව මොනවද? Apple computer කියලා තියෙනව නේද? ඒතොර Apple computer වලට දාන එක තමයි මොකද්ද? Mac OS නැත්නම් Macintosh. හරි? Apple computer වලටම දැන් Apple computer වලට ඒ ඒ එයාලම හදන ඒවා තමයි ගොඩක් වෙලාවට ගන්න. හරි. වෙන එක එක software පාවිච්චි කරන්න එයාලා දෙන්නේ නැහැ. හරි. එතකොට එයාලා පාවිච්චි කරන මොකද්ද Apple computer වල? Mac OS එක. හරිද? නැත්නම් Macintosh. තේරුණාද? හරි. එන්න ඔය operating system තමයි. දැන් අපි තුනක් ඉගෙන ගත්ත operating system වර්ග. මොනවද කියන්නකෝ බලන්න. මොනවද ඉගෙන ගත්තේ? Microsoft DOS, Microsoft Windows, Apple Macintosh, එහෙම නැත්නම් Mac OS කියලා කියනවා. හරිද හරි මේ DOS කියන්නේ ඒකට අකුරු වලට තේරුමක් තියෙනවා හරි මේ DOS කියන්නේ disk operating system තේරුණාද ඒකේ ලෝගෝ එක තමයි ඔය දකුණෙන් දාලා තියෙන්නේ හරි හරි දැන් බලමු තව ඒවා මොනවද කියලා කියන්නකෝ මෙතන තියෙන්නේ මොනවද Linux කියලා operating system එකක් තියෙනවා open source හරි ඒක විවෘතයි ඕන කෙනෙකුට download කරන්න පුළුවන් මුදලක් ගෙවන්න ඕනේ සල්ලි දැන් අපි Windows කරනවා නම් සල්ලි ගෙවන්න ඕනේ හරි හැබැයි Linux එහෙම නෙමෙයි ඒක ඕනි කෙනෙකුට වෙනස් කරගන්න පුළුවන් නේද හරි ඒක පාවිච්චි කරලා හදපු operating system දෙකක් තියෙනවා මේ මොකද්ද මේක මොකද්ද Ubuntu හරි Ubuntu කියලා operating system එකක් තියෙනවා හැබැයි ඒක හදලා තියෙන්නේ මොකක් පදනම් කරගෙනද Linux කියන operating system එක පදනම් කරගෙන තව එකක් තියෙනවා Fedora හරි ඒකත් මොකද්ද Linux පදනම් කරගෙන හදපු මෙහෙයුම් පද්ධතිය. හරි. හරි. දැන් මට කියන්න අපි ඉගෙන ගත්තා මෙතන තියෙනව නෙමෙයි කලින් ඉගෙන ගත්තු ටික කියන්නකො බලන්න පිළිවෙලට. මතකයෙන් කියන්න ඕනේ දැන්. මොනවද? පළවෙනි එක MS DOS කියන එක නේද? ඔව්. Windows එක අය Apple ඔව් Mac OS එක OS ඊළඟට Linux වලින් දෙකක් කතා කරා මොනවද මම බලන්න Ubuntu සහ Fedora නේද Ubuntu සහ Fedora ඔන්න MS DOS එක ඊට පස්සේ Microsoft Windows එක ඊළඟට Apple Macintosh ඕ Mac OS හරි
ඊළඟට මොනවාද Linux පදනම් කරගත්තු Linux කියන්නේ operating system එක. ඒක පදනම් කරගෙන හදපු Ubuntu සහ Fedora. හරි? හරි. දැන් මෙතන තියෙනවා තව වර්ග කීපයක්. මේ මොනවද? මොනවට පාවිච්චි කරන OSද? මොනවට තියෙන්නේ? ජංගම දුරකථන. නේද? නැත්නම් mobile phone Android තියෙනවා. දැන් ගොඩාක් ජනප්‍රියක තමයි මොකද්ද? Android එක. එතකොට අපි කියනවානේ ස්මාර්ට්ෆෝන් වල නේද ස්මාර්ට්ෆෝන් වල ගොඩක් තියෙන්නේ Android එක. ඊළඟට දැන් බලන්න ඕ iOS එක පාවිච්චි කරනවා මොනවටද? Apple computer නේද? Apple computers වල පාවිච්චි කරන්නේ මොකද්ද? iOS එක. නැත්නම් iPhone OS කියන එක. හරිද? දැන් දැක්කද Apple computer වලත් එයාලටම එකක් මේකෙත් එහෙමයි. හරි හරි ඊළඟට BlackBerry කියන ජංගම දුරකථන නැත්නම් ස්මාර්ට්ෆෝන් වල BlackBerry OS කියන එක පාවිච්චි කරනවා හරි ඊළඟට Windows කියලා ෆෝන් මේ තිබ්බා Windows වලත් පාවිච්චි කරා Lumia නේද Windows Lumia කියලා ෆෝන් වගේක් ආවනේ එයාලා පාවිච්චි කරේ මොනවද Windows Mobile OS එක පාවිච්චි කරා හරිද ඔන්න දැන් ওই ටික නිකන් මතකේ තියාගන්න හරි මොනවද මොබයිල් වල පාවිච්චි කරන්නේ Android iOS BlackBerry OS Windows Mobile OS හරි ඔය OS කියන්නේ මොකද්ද Operating System කියනක කෙටියෙදුම හරි දැන් අපි කිව්වොත් එහෙම Windows එක දාන්න ඕනි කියන්නේ මොකද්ද මෙහෙයුම් පද්ධතියක් දාන්න ඕනි එකට හරි හරි ඊළඟට අපි බලමු මෙන්න මේ රූපසරණ ඔතන තියෙන එකක් නෙමෙයි වෙන පන්තියක තියෙන පොතකින් ගත්තේ අපි දැන් කතා කරනෝනේ වැඩ කරන කෙනාට අපි කියනවා කවුද පරිශීලක හරි පරිශීලක කියනවා එහෙම නැත්නම් user කියලා කියනවා හරිද පරිශීලකට මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ user කියලා කියනවා හරිද ඊළඟට යෙදුම් මෘදුකාංග තියෙනවා ඔන්න මේ අපි පස්සේ ඉස්සරහට ඉගෙන ගන්නවා නැත්නම් අපි මේවට කියනවා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා කියලා. හරි? ඊළඟට තියෙනවා ඔපරේටින් සිස්ටම්. ඔපරේටින් සිස්ටම් ළඟම ඉන්නේ කවුද? හાર્ඩ්වෙයා නැත්නම් අංග. හරි? ඒතකොට භෞතික කොටස් ටිකට මේ පරිශීලකයට කෙලින්ම කියන්න බෑ. හරි? ඇයි අපි කතා කරන අපි අඳුරන භාෂාව එකක් කම්පියුටර් එක පාවිච්චි කරන භාෂාව තව එකක්. තේරුණාද? දැන් අපි නම් අපි හිතමු ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි හරි සිංහල හරි තමිල් හරි ඔය පුළුවන්නේ. හැබැයි මේ භෞතික කොටස එයා අඳුරන්නේ මොකද්ද? සිග්නල් එකක්. හරි? සිග්නල් එකක් එක්කෝ එක නැත්නම් බිඳුව. හරි? ඒකනේ අපි ඩිජිටල් කියන්නේ. ඩිජිටල් කියන්නේ මොනවද? ඩිජිට්ස් දෙකයි සංඛ්‍යා දෙකයි බිඳුව එහෙම නැත්නම් කීයද? එක. හරි. ඒ නිසා තමයි අපිට ඔපරේටින් සිස්ටම් එකක් අවශ්‍ය වෙන්නේ අපිට කෙලින්ම ගනුදෙනු කරන්න බෑ මේත් එක්ක. මේ වුන් පද්ධතිය හරහා ගනුදෙනු කරන්න ඕනේ මොනවා හරි software එකක් පාවිච්චි කරනවා නම් software එක ගනුදෙනු කරනවා OS එකත් එක්ක OS එක ගනුදෙනු කරනවා hardware එකත් එක්ක එහෙම නැත්නම් අපිට කෙලින්ම operating system එක මේ operate කරන්න පුළුවන් ඒ හරහා තමයි හැබැයි hardware වලට යන්නේ හරිද හරි ඒකම මෙතන තියෙන්නේ නේද user application software හරි මේවා එච්චරම තේරුණේ නැතත් කමක් නැහැ මේක අපි පුතාලා ඉස්සරහට ශ්‍රේණිය එකදී ඉගෙන ගන්නවා හරි හරි මෙතනත් තියෙනවා තව ඔපරේටින් සිස්ටම් ටිකක් බලන්නකො මොනවද තියෙන්නේ කියලා මොනවද තියෙන්නේ Windows තියෙනවා තව මොනවද Linux කියලා එකක් තියෙනනේ Red Hat තියෙනවා Mac OS තියෙනවා Solaris තියෙනවා FreeBSD තියෙනවා Sun Cobalt හරි දැන් ඔය වගේ විවිධ ඔපරේටින් සිස්ටම් තියෙනවා හරි නිකම් මතක තියාගන්න ඔය රූපසරණ හරි දැන් Windows දැන් ගොඩක් ජනප්‍රියක Windows නේ ලංකාවේ නම් හරි ලංකාවේ ගොඩක් ජනප්‍රියක තමයි Windows දැන් ඒක ආපු විදිය තමයි මේ තියෙන්නේ පේනවද 1985 දී ආව Windows 1 කියන එක 92 දී ආව මොකද්ද 3.1 කියන එක හරි 95 වලදී ආව Windows 95 කියන එක හරි 2001 දී ආවා XP හරි පුතාලා දැන් පුතාලට හුරු පුරුදු මෙන්න මෙතනින් එහාට වගේනේ නේද Windows 7 හරි 8 හරි 11 10 හරි අලුත් එක 11 නේද අන්න ඔය වගේ. ඒතොර මේ
එකම Windows ම තමයි ලෝගෝ එකක් චුට්ට චුට්ට වෙනස් වෙලා ආවිල්ලා නේද පේනවද ඔව් ලෝගෝ එක මේ විදිහට වෙනස් වෙලා ආවිල්ලා තියෙනවා මේක තමයි Windows වල ඉන්ටර්ෆේස් එක අපි Windows කියන OS එක දැම්මොත් එහෙම Windows කියන OS එක දැම්මොත් ওই විදිහට අපිට අපිට බලා ගන්න පුළුවන් හරිද හරි එහෙනම් අපි බලමු තව ඔපරේටින් සිස්ටම් එකක් මේ තියෙන්නේ මොකද්ද Mac OS කියන එක හරි මොන කම්පියුටර්ස් වලද මේක පාවිච්චි කරන්නේ Apple කම්පියුටර් වල හරි බලන්න ඒක වෙනස් නේද ටිකක් මේ දින්නේ මෙතන පහලින් තියෙනවා එක එක මේ අපිට යන්න ඕනි දැන් මේ මේ ෆ්‍රී ස්පේස් එකක් ගොඩක් තියෙන උඩම තියෙනවා මේ හරි මොන Mac OS එකේ ඉන්ටර්ෆේස් එක මේක තමයි Linux වල හරි Linux කියන ඔපරේටින් සිස්ටම් එකේ ඉන්ටර්ෆේස් එක නැත්නම් අපි ගනුදෙනු කරන තැන තමයි මේ විදියට තියෙන්නේ. හරි. ඊළඟට තියෙනවා Android. Android කියන එක අපි දන්නවනේ මොබයිල් ෆෝන් වල තියෙන එකක් නේ නේ. මෙතන තියෙනවා Android ඔපරේටින් සිස්ටම් එක පේන්න තියෙන විදිය. හරි. ඔන්න දැන් අපි ඔපරේටින් සිස්ටම් ගැන ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? ඒකේ කාර්යයන් මොනවද? උදාහරණ මොනවද කියලා දන්නවා. හරි. දැන් අපි ඊළඟට බලමු මෙන්න මේ මොනවද කියලා ආචේන උපක්‍රම හරි එහෙම නැත්නම් කියනවා මොනවද ස්ටෝරේජ් ඩිවයිසස් කියලා හරි ස්ටෝරේජ් ඩිවයිස් ස්ටෝ කරනවා කියන්නේ මොකද්ද ගබඩා කරනවා හරි කොහේ හරි තැනක අපි තැම්පත් කරලා තියනවා ඉස්සරහට අපිට ඕනි වුණොත් ඒක ප්‍රයෝජනට ගන්න හරිද එතකොට මොනවද ගබඩා කරන්නේ මෙන්න මේ කොටස් තුනක් තියෙනවා එක්කෝ එක දත්තයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒක තොරතුරක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් උපදේශක් වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන කොටස් තුන data, information, instructions. හරිද? කියන්නකෝ ඒ තුන මොනවද කියලා? data ඔව් information information instruction. හරි? මේ තියෙන්නේ data, information and instruction. හරි? The devices which are used to store data, information and instruction are called storage devices. හරිද? ඔන්න එහෙනම් දත්ත තොරතුරු සහ උපදේශ ගබඩා කරන්න පාවිච්චි කරන ඒවාට අපි කියනවා මොනවද? Storage devices කියලා කියනවා. හරිද? හරි. එතකොට data and information හරි. Information are in different form such as document, photos, videos, animation, voices and sounds. හරි මෙන්න මේ කියන දේවල් ඔය කියපු දේවල් ටික ડોකියුමන්ට් විදියට නැත්නම් ලිපි ලේඛන විදියට තියෙන්න පුළුවන් පින්තූර විදියට තියෙන්න පුළුවන් වීඩියෝ විදියට තියෙන්න පුළුවන් නැත්නම් චලන රූප ඇනිමේට් වෙන වගේ දේවල් වෙන්න පුළුවන් හරි එහෙම නැත්නම් සවුන්ඩ් එකක් අටහඬක් නැත්නම් සවුන්ඩ් එකක් ඔය එක එක ක්‍රමයට තියෙන්න පුළුවන් හරි අන්නේ කියන දේවල් ස්ථීරව තැම්පත් කරන්න තමයි අපි පාවිච්චි කරන්නේ මොනවද ස්ටෝරේජ් devices නැත්නම් සිංහලෙන් අපි කියනවා මොකද්ද ආචයන උපක්‍රම නැත්නම් ආචයන උපාංග හරිද හරි පුතාල දන්න ඒවා තියෙනවා නම් කියන්නකො මොනවද දත් අපි තොරතුරු ගබඩා කරන්න නැත්නම් තැම්පත් කරන්න පාවිච්චි කරන ඒවා පුතාල දන්න ඒවා මොකද්ද පුතා folder ඔව් folder කියන්නේ උපාංගයක් නෙමෙයිනේ නේද ෆෝල්ඩ් එකක් තියෙන කොයි හරි ඩිවයිස් එකක් ඇතුලේ හරි ෆෝල්ඩ් කියන්නේ මේ OS එකේ තියෙන පහසුකම හැබැයි ඒක ඇත්තටම කොහේ හරි උපාංගයක සේව් කරන්න එපේ මොන වගේ තැන්වලද අපි දත් මොකද්ද පුතා WhatsApp නෑ WhatsApp කියන්නේ ඇප්ලිකේෂන් එකක් ඔව් නෑ මං අහන්නේ පුතා දැන් මෙහෙම ඔව් ෆයිල් හරි ෆෝල්ඩර්ස් හරි ඒවා ඔක්කොම කොහේ හරි උපාංගයක දැන් අපි හිතමු පුතාලගේ ෆෝන් එකේ දැන් අපි තුම WhatsApp වලට ආවා කියලා මොන හරි ડોකියුමන්ට් එකක් පින්තූරයක් ආවා කියලා හිතන්නකෝ නැත්නම් වීඩියෝ එකක් ආවා කියලා හිතන්නකෝ ඉඩ නැහැ කියනවා නේද දාන්න සමහර වෙලාවට වීඩියෝ එකක් රෙකෝඩ් කරනකොට කියනවා ඔයාලගේ ඩිවයිස් එකේ ඉඩ නැහැ ඒ නිසා තියෙන අනවශ්‍ය ඒවා අයින් කරන්න කියනවා දැන් එතකොට කොහෙද ඉඩ නැහැ කියන්නේ? මෙමරි එකේ. අන්න මේ. ඒ කියන්නේ එක්කෝ මෙමරි චිප් එකක්. නේද? ෆෝන් මොබයිල් ෆෝන් එක නම් චිප් එක.
හාඩ් ඩිස්ක් එකේ නම් නේද කම්පියුටර් හාඩ් ඩිස්ක් එක පෙන් ඩ්‍රයිව් එක තේරුණාද අන්න ඔය වගේ දත්ත තැන්පත් කරන්න පුළුවන් උපක්‍රම තියෙනවනේ උපාංග තියෙනවා නැත්නම් ඩිවයිසස් තියෙනවනේ ඒවට තමයි අපි කියන්නේ මොනවද ස්ටෝරේජ් ඩිවයිසස් ඔව් ආචයන උපක්‍රම කියලා කියන්නේ හරි හරි මේ බලන්නකෝ අර කියපුවා ඩොකියුමන්ට්ස් තියෙනවා හරි කටහඬ නැත්නම් අපි දැන් මම මේක රෙකෝඩ් කරනවනේ එතකොට මම මේ කියන දේවල් මේ තියෙන වීඩියෝ මේවා කොහෙද මගේ කම්පියුටර් එකේ තමයි සේව් වෙන්නේ කම්පියුටර් එකේ මොන හරි තැනක නේද අන්න ඒව තමයි මේ කතා කරන්නේ හරි එතකොට වීඩියෝ විදියට තියෙන්න පුළුවන් ෆොටෝස් නේද ෆොටෝස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොන හරි software එකක් වෙන්න පුළුවන් නැමෙ word processor software microsoft word කියලා හිතමු එහෙම නැත්නම් operating system කියලා හිතන්න හරි මේවා ඕනම එකක් කොහෙ හරි disk එකක තමයි සේව් කරන්න වෙන්නේ නේද හරි හරි ඒ නිසා තමයි අපි මේවට කියන්නේ ආචයන උපක්‍රම නැත්නම් හරි එතකොට මෙන්න මේවා වර්ග 3කට බෙදෙනවා මොනවද ඔපරේටින් සිස්ටම් වලදී අපි මේ මේ අපි කතා කරන්නේ මොනවද ආචයන උපක්‍රම හරි එතකොට ඔය කියන පුතාලා දැන් ඔය කියපුවා මෙන්න මේ තුනෙන් එකට අයිති වෙනවා මොනවද එකක් තමයි චුම්බක මාධ්‍ය උපක්‍රම මේවට කියනවා මොනවද ඉංග්‍රීසියෙන් කියනවා මැග්නටික් මීඩියා ඩිවයිසස් හරිද පුතාලා අහලා තියෙනව නේද චුම්බක කියන එක චුම්බකේම මොකද්ද චුම්බකයක් කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මොකක් කියලාද කාන්දම නේද අන්න ඔය මැග්නටික් ෆීල්ඩ් එකක් තුල නැත්නම් චුම්බක ශේෂ්ත්‍රයක් තුල දත්ත ගබඩා කරන ඒවට අපි කියනවා මොනවද චුම්බක මාධ්‍ය උපක්‍රම කියලා හරි දැන් පුතාලා දැකලා ඇති සමහර විට ඔය ස්මාර්ට් කාඩ් වල තියෙනවා හරි මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා චෙක් පත් වල තියෙනවා හරි අන්න ඒ වගේ තැන් වලත් තියෙනවා එතකොට ඒ වගේ චුම්බක ශේෂ්ත්‍රයක දත්ත ගබඩා කරනවා නම් ඒ වගේ ඒවාට අපි කියනවා මොනවද චුම්බක මාධ්‍ය උපක්‍රම කියලා උදාහරණයක් මොකද්ද එතකොට මැග්නටික් එකට දෘඩ තැටිය නේද එහෙම නැත්නම් අපි කියන්නේ හාඩ් ඩිස්ක් කියලා කියනවා හරි හරි දෙවෙනි වර්ගයේ තමයි ඔප්ටිකල් මීඩියා හරි එහෙම නැත්නම් ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම කියලා හරිද ඔන්න පළවෙනි එක තමයි චුම්බක මාධ්‍ය දෙවෙනි එක මොකද්ද ප්‍රකාශ මාධ්‍ය නැත්නම් ඒවට අපි ඉංග්‍රීසියෙන් කියනවා මොකද්ද ඔප්ටිකල් මීඩියා ඩිවයිසස් හරි උදාහරණයක් තමයි මොකද්ද සංයුක්ත තැටිය එහෙම නැත්නම් කම්පැක්ට් ඩිස්ක් මොනවද මේකට කියන්නේ අපි අපි පාවිච්චි කරන නම පුතාලා ඔය එක එක අපි දුමු සින්දු හරි දාලා තියන්න ගන්නෙ නැත්නම් මෙන්න මේ වචන දෙකේ කියන්නේ CD නේද මෙතනනේ CD එතකොට සම්පූර්ණ නම තමයි මොකද්ද කම්පැක්ට් ඩිස්ක් කියන්නේ හරි සංයුක්ත තැටිය එහෙම නැත්නම් කම්පැක්ට් ඩිස්ක් හරිද හරි මේවට මොනවද පොදුවේ අපි කියන්නේ ඔප්ටිකල් ඩිස්ක් කියලා හරිද හරි තව එකක් තියෙනවා ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම නැත්නම් අපි ඒවට කියනවා සොලිඩ් ස්ටේට් මීඩියා ඩිවයිසස් කෙටියෙදුම තමයි SSD හරි කෙටියෙන් කිව්වොත් කියන්නේ මොකද්ද SSD උදාහරණයක් තමයි pen drive එක නැත්නම් අපි flash drive එක උදාහරණ කිව්වේ memory chip එක නේද අන්න ඒ වගේ ඒවාට අපි කියනවා මොනවද SSD කියලා හරිද ඔන්න දැන් අපි දන්නවා storage devices නැත්නම් ආචයන උපක්‍රම වර්ග 3යි මොනවද වර්ග 3 චුම්බක මාධ්‍ය ප්‍රකාශ මාධ්‍ය ඝන තත්ත්වයේ මාධ්‍ය ඉංග්‍රීසියෙන් කිව්වොත් මොනවද මැග්නටික් මීඩියා ඔප්ටිකල් මීඩියා සොලිඩ් ස්ටේට් මීඩියා හරි සොලිඩ් ස්ටේට් කිව්වේ මොකක්ද හරි බලමු අපි ඈ හරි දැන් ඔන්න අපි උදාහරණයක් දන්නවනේ මොනවද චුම්බක මාධ්‍ය එක්කට උදාහරණයක් තමයි මොකද්ද දෘඩ තැටිය එහෙම නැත්නම් හාඩ් ඩිස්ක් එක ඊළඟට ප්‍රකාශ මාධ්‍ය නැත්නම් ඔප්ටිකල් වලට උදාහරණයක් තමයි මොකද්ද සංයුක්ත තැටිය. ඔව් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා CD. හරි. මේ වගේ CD වගේම තව තියෙන ඒවා මොනවද කියන්නකො? තව ඩිස්ක් වර්ග තියෙනවා. දැන් අපි කියන්නේ ෆිල්ම් 4ක් විතර දාන්න පුළුවන් ඒවා තියෙනව නේද? ඒවා CDද?
තව මොනවද තියෙන්නේ මොනවද ඒවා පුතාලා ඔය ෆිල්ම් එහෙම ගේනවා නම් ඒවත් දාලා තියෙන්නේ මොන වගේද අපි බලමු ඉස්සරහට හරි මේ තියෙන්නේ පෙන්වල හා පෙන්වලත් හරි මං ඔප්ටිකල් වලින් ඇහුවේ හරි මේ තියෙන්නේ හાર્ඩ් ඩිස්ක් එකක් නේ නේද අපි වෙන වෙනමත් මේවා ඉගෙන ගමු ඈ ඔන්න තියෙනවා CD එකක් හරි මේක මොකද්ද DVD ආ මේක තමයි මං ඇහුවේ ෆිල්ම්ස් එහෙම තියෙනව නේද කඩවල වලින් ගන්න ෆිල්ම්ස් දෙකක් තුනක් හතරක් මොනවද චුම්බක මාධ්‍ය උපක්‍රම නැත්නම් අපි කියනවා මැග්නටික් මීඩියා ඩිවයිසස් එහෙනම් මේකේ තියෙන චුම්බක ශේෂ්ත්‍රයක් තුල දත්ත තොරතුරු උපදෙස් ගබඩා කරන නේද චුම්බක ශේෂ්ත්‍රයක් තුල දත්ත තොරතුරු උපදෙස් ගබඩා කරනවා නම් ඒවට කියනවා මොනවද චුම්බක මාධ්‍ය උපක්‍රම කියලා හරිද දැන් මේ පේන්න තියෙන මොනවද කියන්නකො මේක මොකද්ද හાર્ඩ් ඩිස්ක් එක මේක මොකද්ද මේක මොකද්ද මොබයිල් හાર્ඩ් ඩිස්ක් එක නැත්නම් අපි කියන්නේ අර එහා මෙහා ගෙනියන්න පුළුවන් හાર્ඩ් ඩිස්ක් තියෙන්නේ නේද පෝටබල් හાર્ඩ් ඩිස්ක් කියලා කියන්නේ හරි ඔව් ඒක ඊට පස්සේ දිනනවා සුනම්ය තැටි කියලා නැත්නම් ෆ්ලොපි ඩිස්ක් කියලා තියෙනවා හරි හරි එතකොට මේ චුම්බක මාධ්‍යව තියෙනවා හાર્ඩ් ඩිස්ක් තියෙනවා ෆ්ලොපි ඩිස්ක් තියෙනවා මේක බලන්න මේ මොකද්ද මැග්නටික් ටේප් එකක් නැත්නම් මොකද්ද කියන්නේ සිංහලෙන් කියන්නේ චුම්බක පටි හරිද චුම්බක පටි කියලා කියනවා. ඔන්න එතකොට චුම්බක මාධ්‍ය උපාංග කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද? හાર્ඩ් ඩිස්ක් එක නැත්නම් දෘඩ තැටිය, සුනම්ය තැටි නැත්නම් ෆ්ලොපි ඩිස්ක් එක, ඊළඟ එක මොකද්ද? චුම්බක පටි. නැත්නම් මැග්නටික් ටේප්ස් කියලා තියෙනවා. හරිද? හරි. අපි බලමු මේවා එකින් එක. හරි. පුතාලා දන්නවා දැන් හાર્ඩ් ඩිස්ක් දැකලා තියෙනවද? කොහෙද හાર્ඩ් ඩිස්ක් එක තියෙන්නේ? ලැප්ටොප් එක ඇතුලේ. ඔව්, ඒකේ තියෙනවනේ. දැන් අපි ඩෙස්ක්ටොප් එක ගත්තොත් හොඳට කියන්න පුළුවන්. අර සිස්ටම් යුනිට් එක දන්නව නේද? පද්ධති ඒකකේ. අන්න ඒක ඇතුලේ සවි කරලා තමයි හાર્ඩ් ඩිස්ක් එක තියෙන්නේ. හරි, ලැප් එකේ නම් ඔයාලගේ ඔය කීබෝඩ් එකට යටින් තමයි ඔය හાર્ඩ් ඩිස්ක් එක තියෙන්නේ. හරි? හරි. එතකොට පෝටබල් ඒවත් තියෙනවා. පෝටබල් කියන්නේ මොනවද? එහා මෙහා ගෙනියන්න පුළුවන් ඒවා. හරිද? පෝටබල් හાર્ඩ් ඩිස්ක් කියන්නේ මොනවද? එහා මෙහා ගෙනියන්න පුළුවන් හાર્ඩ් ඩිස්ක්. දැන් මගේ දැන් අපි දැන් කොහේ හරි දෙයක් ගෙනියන්න ඕනි නම් අර ඇතුලේ තියෙන ඩිස්ක් එක ගලවන්නේ නැහැනේ. නේද? ඇතුලේ තියෙන ඩිස්ක් එක ගලවන්න යන්නේ නැහැ. හරි? හරි, ඒ වෙලාවට අපි පාවිච්චි කරනවා මොකද්ද? හරි, පුතාලට දැන් මම මේක මම කැමරා එක ඔන් කරා. මේක පේනවද? මේ තියෙන්නේ. මේක මොකද්ද? පෝටබල් හાર્ඩ් ඩිස්ක් එකක්. හරි? පෝටබල් හાર્ඩ් ඩිස්ක් එකක් තමයි මේ තියෙන්නේ. හරි? හරි, ඔන්න ඒක. එතකොට මේක අපි ඕන තැනකට මේකට අවශ්‍ය කේබල් එක ගහලා ඩේටා ටික දාගෙන ඕනි තැනකට අරන් යන්න පුළුවන්. හැබැයි ඇතුලේ තියෙන මේ මෙතන පේන තියෙන්නේ. මේක අපිට එහෙම ගලවලා අරන් යන්න බෑනේ නේද? හරි. ඒක ඇතුලේ සවි කරලම තියෙන නිසා අපි කියනවා ස්ථීර අභ්‍යන්තර චුම්බක දෘඩ තැටිය. හරි. නැත්තම් කියනවා ෆික්ස් ඉන්ටර්නල් මැග්නටික් හાર્ඩ් ඩිස්ක් කියලා. මේක ෆික්ස් කරලා තියෙන, සවි කරලම තියෙන. හරිද? ඊළඟට තියෙනවා ජංගම බාහිර දෘඩ තැටිය. ඒක තමයි මේ මම මේ පෙන්නේ. හරි. පෝටබල් හાર્ඩ් ඩිස්ක් එක. හරි. හරි. ඊළඟට ඔන්න හાર્ඩ් ඩිස්ක් ගැන අපි දන්නවා. සාමාන්‍ය හાર્ඩ් ඩිස්ක් වල ධාරිතාවය මොන කීයද මේකේ බලන්න TB කීයද 2යි ඔව් TB ටෙරාබයිට් 2යි කියලා නේද ටෙරාබයිට් 2යි එතකොට ඊට වඩා වැඩි ඒවා තියෙනවා හරි හරි ටෙරාබයිට් කියන එක අපි ඉගෙන ගන්න
මොනවද මේ කැපැසිටි මනින ඒකක පස්සේ අපි ඉගෙන ගමු. හරි. ඔන්න එතකොට hard disk ගැන අපි දන්නවා. ඒවා අයිති වෙන්නේ magnetic media වලට. හරි. magnetic media වලට තමයි hard disk අයිති වෙන්නේ. හරි. ඊළඟ අපි බලමු මොකක්ද අපි ඊළඟට කිව්වේ? hard disk වලට පස්සේ අපි මොකක්ද කිව්වේ? සංයුක්තතරි නෑ දැන් අපි කතා කරන්නේ මොනවද මැග්නටික් මීඩියානේ චුම්බක පටි ඔව් ආ චුම්බක පටි තිබ්බා ඊට කලින් තව එකක් කිව්වා මොකද්ද සුනාපටි නැත්නම් ෆ්ලොපි ඩිස්ක් හරි ෆ්ලොපි ඩිස්ක් අපි බලමු එකක් මේ මේ තියෙන්නේ හાર્ඩ් ඩිස්ක්ම තමයි ඈ මම මේ අර ඇතුලේ පේන්න තියෙන විදිය දැන් පුතාලාට පේන්නේ ගලවලා බලුවොත් මේ වගේ කොටුවක් නේ බොක්ස් එකක් නේ තියෙන්නේ මේක කවරේ හරි දැන් ඩිස්ක් එකක් කියන්නේ රවුම් වගේ එකක් නේ නේද හරි ඔන්න ගලවලා බලුවොත් එimhe මෙන්න මේ වගේ hard disk එකක් ගත්තොත් මේ වගේ තැටි හරි තැටි කීපයක් මේ අර මේ CD එකක් දාද්දිත් ඔය වගේ එකක් තමයි එළියට එන්නේ ආ ඒකනේ දැන් ඔව් තැටියක් නේ නේද හරි මේ CD නෙමෙයි පුතේ ඈ මේ තියෙන්නේ මොකද්ද hard disk එකක් එතකොට මේකේ CD එකක් නම් අපි එක disk එකයිනේ තියෙන්නේ දැන් hard disk එකේ මේ වගේ තැටි කීපයක් තියෙන්නේ හරි මෙන්න මේක පුතාලා බලන්න YouTube වල එහෙම බලන්න මේ hard disk එක කොහොමද play වෙන්නේ කියලා හරි දැන් මෙන්න මේ වගේ head එකක් තියෙනවා එකක් නෙමෙයි මේ තැටි ගානටම head තියෙනවා හරි එතකොට මේක කැරකෙනවා හරි එතකොට hard disk එක වේගයක් තියෙනවානේ ඒක අපි කියනවා RPM වලින් තමයි මනින්නේ round per minute විනාඩියට කොච්චර වාර ගානක් කැරකෙනවද හරි එතකොට ඒකෙන් තමයි speed එක මනින්නේ හරිද හරි එතකොට මොකද පුතා ගිය සතියේ note එක දාලා තිබ්බේ නෑ නේද group එකේ ගිය සතියේ එකයි සර් ප්‍රශ්නයක් අහන්නද කියන්න පුතා සර් අර මේ hard disk එකේ ගහලා තිබ්බේ සර් terabyte දෙකයි කියලා සර් ඒ වර්ග ටික චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ධාරිතාවයේ මනින්නේ ඒකකද ඔව් හා ඒක දැන් පුතේ 6 පොතේ 6 පාඩමේ තියෙනවා හරි දැන් අපි මම මේක ඉවර වෙලා කියලා දෙන්නද හා සර් ඉවර වෙලා කියලා දෙන්න ඈ බිට් හැදෙන විදිය කියලා දෙන්න නැත්නම් නිකම්ම මට මේ chart එක කිව්වට පුතාලට තේරෙන්නේ නැති වෙයි හරි ඒක හැදෙන්නේ කොහොමද කියලා කියන්න ඈ හරි ඔන්න ඊළඟට අපි කතා කරනවා මොකද්ද චුම්බක පටි නැත්නම් මැග්නටික් ටේප් හරි මැග්නටික් ටේප් චුම්බක පටියක් කියන්නේ මොකද්ද ඔන්න චුම්බක ද්‍රව්‍යයක් තමයි තියෙන්නේ. ඒක ඒක මේ පටියක්. හරි ප්ලාස්ටික් පටියක් තියෙන. පුතාලා දැකලා තියෙනවද අර පරණ කැසට් ටේප්? ඉස්සර ගෙවල් වල එහෙම තිබ්බා. හරි. තියෙනවා. ඔව්. අන්න ඒ වගේ. ඔච්චර දැකලා තියෙනවා. ඔව්. ඒ වගේ. අර ටේප් එක ගන්න. අන්න ඒක තමයි. අපි ඔය කරකවන්නේ පෑනක් එහෙම දාලා නේද? හරි. අපි ඉස්සර දැන් අපිට අපි පාවිච්චි කරන කාලේ අපි සින්දු අහන්නේම ඕව තමයි පාවිච්චි කරේ. එතකොට අපි කරන්නේ ඕක කඩලා මේ ටේප් එක ඇදලා ගන්නවා. හරි පේනවද? එතකොට ඒක ප්ලාස්ටික් මේකක් නේ තියෙන්නේ. ඒක මත චුම්බක මැග්නටික් ෆීල්ඩ් එකක් තියෙනවා. ඒකේ තමයි රෙකෝඩ් කරන්නේ. හරි. දැන් ඔයාලට ඕන නම් ඔය කැසට් ටේප් එක දාලා මේ රෙකෝඩ් කියලා බටන් එකක් තියෙනවා ඒකේ. ඊට පස්සේ අපි කියන එක ඒකේ රෙකෝඩ් වෙනවා. හරි. ඒක උඩම ආයෙ ලියන්න පුළුවන් ඕන නම්. හරි. හරි එතකොට මේ වගේ ඒ කැසට් එකේ ගොඩක් වලට සින්දු ඒවානේ තිබ්බේ හරි මේ ඊට වඩා ටිකක් විශාල ප්‍රමාණයේ මැග්නටික් ටේප් තියෙනවා හරි ඒවා එතකොට මේ දත්ත තැම්පත් කරන්න පාවිච්චි කරා ඔව් එතකොට අපි දැන් ඔන්න කතා කරා මොනවද ආචයන උපක්‍රම නැත්නම් ස්ටෝරේජ් මීඩියා වර්ග තුනක් ගැන කතා කරා ඒ වර්ග තුනෙන් පළවෙනි එක තමයි චුම්බක මාධ්‍ය හරි චුම්බක මාධ්‍යවට උදාහරණ තුනක් තියෙනවා මොනවද hard disk එක floppy disk එක මොනවද magnetic tape කයිගාව හරි තියෙනවද යශෝත් තියෙනවද මංගල් ආ දැන් පොඩක් පෙන්න ආ ටේප් එක එලියට ගත්ත එක තමයි තියෙන්නේ නේ ආ හරි හරි ඔන්න බලන්න මේ ටික දැන් මතකයිද මැග්නටික් මීඩියා ඩිවයිසස් ගත්තාම hard disk තියෙනවා floppy disk තියෙනවා magnetic tape තියෙනවා හරිද හරි ඔන්න ඒ ටික අපි දැන් කතා කරා
හරි ඔයාල දැකලා නැහැ නේ මේවා නේද ෆ්ලොපි ඩිස්ක් ඉස්සර පාවිච්චි කරේ හරිද මෙන්න මේ තියෙන්නේ ඔන්න අපි නම් මේවත් පාවිච්චි කරා මෙන්න මේ මේ වගේ මේක 5 and quarter again 5 and quarter කියන්නේ කීයද හංගල් 5යි කාලා හරි ඔව් මේ මේක 5යි කාලා ඊට කලින් ආව අඟල් 8ක එකක් හරි අඟල් 8 ඊළඟට අඟල් 5යි කාලා මේකට අපි කියනවා 3 and half හරි අඟල් 3මාර තේරුණාද 8 එක ආවා 5යි කාලා ආවා අඟල් 3මාර ආවා මේ ප්‍රමාණය මේ එක පැත්තක දිග ඒතකොට අඟල් 3මාරයි ඒතකොට මේක ඇතුලේ තියෙන්නේ මේක ඇතුලේ තියෙන්නේ තැටියක් හරි ඩිස්ක් එකක්නේ ඒතකොට තැටියක් තියෙන ඔය ප්ලාස්ටික් කවරේ ගලවලා අයින් කරොත් බලලා අයින් කරලා බැලුවොත් එමේ මේකේ තියෙන්නේ මොකද්ද තැටියක් හරි මැග්නටික් ෆීල්ඩ් එකක් චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන තැටියක් ප්ලාස්ටිකක් මත මැග්නටික් ෆීල්ඩ් එකක් දාලා තියෙනවා හරි හරි ඒතකොට මේවා දැන් පාවිච්චි කරන්නේ නැහැ ෆ්ලොපි ඩිස්ක් තුන උඩින් තියෙන ෆ්ලොපි ඩිස්ක් තුන හරි මෙතන තියෙනව මොනවද සිප් ඩිස්ක් එකක් තියෙනවා ජෑස් ඩිස්ක් එකක් තියෙනවා ඒතකොට මේවා අයින් වුණ නිසා අලුතෙන් ඇවිල්ලා තියෙනව මොනවද එක්ක සිප් ඩිස්ක් එකක් නැත්නම් ජෑස් ඩිස්ක් එකක් හැබැයි මේවත් එච්චරම් පාවිච්චි වෙන්නේ නැහැ හරි ඇයි දැන් ගොඩක් වෙලාවට අපි ෆ්ලෑෂ් වලට පුරුදු වෙලානේ පෙන් ඩ්‍රයිව් වලට එහෙම එතකොට මේ වගේ පොඩි ධාරිතාවේ අඩුයිනේ හරි එතකොට ෆ්ලොපි ඩිස්ක් එකක ධාරිතාවේ බලන්න 1.44 අඩුම තරමේ අපේ දැන් කැමරාවකින් ගන්න ෆොටෝ එකක්වත් දාගන්නද හරි දැන් ෆෝන් එකකින් අපි ගන්න ෆොටෝ එකක්වත් දාගන්න ඉඩමදි ඒක තේරුණාද හරි ඔන්නේ ඊට පස්සේ දැන් මේ මේවා ගත්තොත් එහෙම ඔයාලට ධාරිතාවේ නම් අහන්නේ නිකන් සාමාන්‍යයෙන් සිප් ඩිස්ක් එකක තියෙනවා මෙගාබයිට් 100 ඉඳලා 750 දක්වා. දැන් මේකේ තියෙන එකයි සිප් ඩිස්ක් එකේ තියෙනවා මෙගාබයිට් කීයද 100 නම් 750 එනකම්. හරිද? ඊළඟට ජෑස් ඩිස්ක් එකේ ගත්තොත් එහෙම GB එකක් දෙකක් අතර ප්‍රමාණය තියෙනවා. හරි? මේක දැන් මේකේ පේන්න තියෙනවා 1 GB කියලා. හරි? අන්න ඒ වගේ ධාරිතාවෙන් තියෙනවා. ඒතකොට මේ ඔක්කොම මොනවද? හරි. මෙතන තැටි තමයි ඩිස්ක් තමයි මේ වගේ තියෙන්නේ. හරි. හැබැයි මේ ෆ්ලොපි ඩිස්ක් කියන එක දැන් එච්චර පාවිච්චි වෙන්නේ නැහැ. කොහොමවත් පාවිච්චි වෙන්නේ නැහැ. දැන් අලුත් ඒවාට ඩිස්ක් ඩ්‍රයිව් එකක්වත් එන්නේ නැහනේ. හරි. ඊළඟට උන්න අපි කතා කරනවා මොනවද? මොනවද? මේවට කියන්නේ මොනවද? ප්‍රකාශ තැටි. දැන් මැග්නටික් ඒවා ඉවරයි අපි ඈ. මැග්නටික් වර්ග තුන කතා කරානේ. මොනවද? හાર્ඩ් ඩිස්ක් ෆ්ලොපි ඩිස්ක් මැග්නටික් ටේප් හරි නේද සිංහලෙන් මොනවද කියන්නේ දෘඩ තැටිය ඊළඟට චොකපටි පාටි සුනාමි හරි අන්න ඔය විදිහට තමයි කියන්නේ දැන් අපි කතා කරන ඔප්ටිකල් ඩිස්ක් මේ තියෙන්නේ ඔක්කොම ඒවයි කැපැසිටිත් එක්ක නේද ඔප්ටිකල් කියන්නේ මේකේ ඩේටා ලියන්නේ කියවන්නේ දෙකම කරන්නේ ලේසර් බීම් එකකින් නැත්නම් අපි කියනවා ලේසර් කිරණ. හරි. ලේසර් කිරණ එක කිරණයක් පාවිච්චි කරලා තමයි ඩේටා ලියන එක සහ කියවන එක කරන්නේ. හරි. එතකොට මේ වගේ ධාරිතාවයට අනුව මේ වර්ග තුනක් තියෙනවා. හරි. පළවෙනි එක මොකද්ද? කම්පැක්ට් ඩිස්ක්. සාමාන්‍යයෙන් ධාරිතාවය කීයද? 650 නම් 700ක් මෙගාබයිට්. හරිද? මෙගාබයිට් 700ක් විතර තියෙනවා. හරිද ඔන්න ඊළඟට අපි ගත්තොත් එහෙම DVD එකේ කොච්චරද 4.7 ඉඳලා තව ඉස්සරහට තියෙනවා හරි 15ක් විතර එනකන් ඒවත් තියෙනවා හරි ඊළඟට තව වර්ගයක් තියෙනවා Blu-ray disk කියලා මේවා GB 25 වගේවත් තියෙනවා තේරුණාද හරි ඔන්න ඔය වගේ මේවා මේ තුනේම ලියන්නේ කොහොමද read write කරන්නේ කොහොමද ලියන එකයි කියවන එකයි කරන්නේ ලේසර් කිරණ පාවිච්චි කරලා හරි ලේසර් කිරණ පාවිච්චි කරලා තමයි ලියන්නේ දැන් ඔන්න අපි බලමු CD කියන එක නැත්නම් කම්පැක්ට් ඩිස්ක් කියන එක හරි පුතා දැන් මේකේ කම්පැක්ට් ඩිස්ක් කියන එක මෙන්න මේ ඩිස්ක් කියන වචනේ DISK කියලා තියෙන්නත් පුළුවන් DISC කියලා තියෙන්නත් පුළුවන් හරි දෙකම එකයි හරිද දැන් ඔයාලා ඉන්ටර්නෙට් එකේම සර්ච් කරනකොට DISC හරි හැබැයි ඔයාලගේ අච්චු පොත්වල තියෙන්නේ TISK කියලා දෙකම හරිය වැරද්දක් නෙමෙයි නැත්තම් ඔයාලට හිතෙන්න පුළුවන් නේ දැන් මේකේ ඉන්ටර්නෙට් එක යනකොට මෙහෙම තියෙන්නේ
පොතේ තියෙන්නේ මේ විදිහට කියලා. හරි. හරි. දැන් අපි දන්නවා CD කියන එක අපි හැමෝම අහලා තියෙනවනේ නැත්නම් සංයුක්ත තැටි. දැන් CD වල ගහලා තියෙනවා මෙන්න මේ වගේ ඒවා. CD ROM කියලා තියෙනවා එකක්. ඒක කියවන්න විතරමයි පුළුවන්. හරි. තව එකක් තියෙනවා CDR. මොකක්ද ඒ කියන්නේ? දැන් අර අපි කඩෙන් ගන්න MT ඒවා නේද? MT CD ගන්න. ඔන්න ඒකේ එක रीराइटबल सीडी गान वैडी मेकट वाड़ा हरी तो सीडी दारिताइन हाईसीपन हाथी तर हर दंगे वाणा हाथी वगैत तेरना हर उन्न कंपैक्ट डिस्ंग प्रकाश तटीनेट तमाइ तीन හරි ඊළඟයක තමයි මේ සංඛ්‍යාංක බහුවිධ තැටි නැත්නම් digital versatile disks හරි DVD කියන ගහලා තියෙනවනේ නේද ඔව් DVD කියන එක හැදිලා තියෙන්නේ කොහමද D කියන්නේ digital V කියන්නේ versatile D කියන්නේ disks නේද හරි ඒකෙත් තියෙනවා අර විදිහම මොනවද recordable ඒවා තියෙනවා rewritable ඒවා තියෙනවා දැන් DVD වල ධාරිතාවය බලන්නකො කීයද හතරයි දශම හතේ ඉඳලා කොච්චරක් දක්වද 30 GB එනකන් නැත්තම් GB 30ක් දක්වා තියෙනවා හරිද හතරයි දශම හතේ ඉඳලා 30ක් දක්වා ප්‍රමාණයන්ගෙන් DVD තියෙනවා දැන් පුතාලා ගන්න ඒවා ගොඩක් ඒවා කීයද 4.7යි මේකේ ඔන්න වලට කාටුන් ෆිල්ම්ස් 4ක් 5ක් දා ගන්න පුළුවන් නේ දැන් වල ගේන්නේ කාටුන් CD එම ගේනවා නේද एनिमेशन फिल्म दरिसा दारितावे वगे अर सीडी वल्ट वड़ा मे वगे दारितावे वेडी ने हर उन्न मे ब्लूरे दारितावे वेडी का हर मेकि तीन तुन टापिक लेयर्स एक हर थोड़े मे एक लेयर्स सामान्य लेकर 25 GB प्रकाश तटी वर्गे दारितावे वेडिमे ब्लू रे डिस्क दारितावे वेडिमे දැන් මතකද ඔප්ටිකල් ඩිවයිසස් වර්ග 3 මොනවද CD තියෙනවා DVD Blu-ray disk හරි හරි හොඳයි හරි ඔන්න ඔය විදිහට අපිට මේ disk වර්ග ටික අඳුන ගන්න පුළුවන් ඔප්ටිකල් disk හරි හරි ඊළඟට අපි බලමු මෙන්න මේ ආචයන උපක්‍රම වල ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම මේ ඝන තත්ත්වය කියන්නේ ඝන දැන් අපි හිතමු ඝන වෙලා තියෙනවා කියනකොට අදහස් මොකද්ද? ඒක හෙලවෙන්නේ නැහැ කියන වගේ නේද? හරි අපි කියන්නේ ගල් ගැහිලා වගේ කියලා. ආ ඒ වගේ. හරි. එතකොට මේ වගේ දැන් අර මේවා දන්නවද hard disk එකේ? සත්‍යන් CD එකේ පුතාලා දැකලා තියෙනවා CD එක හැම වෙලේම කැරකෙනවා. හරි. දැන් magnetic tape එකත් කැරකෙනවා. හරි. පටිය කැරකෙනවා. එතකොට hard disk එකෙත් අර ඇතුලේ තියෙන disk එක කැරකෙනවා. floppy disk වලත් එහෙමයි. ඒවා ඔක්කොම චලනයක් වෙනවා. හරිද? ඒ හැමදේම චලනයක් වෙනවා මෙච්චරලා ඉගෙන ගත්තු. හැබැයි මේ pen drive එක ඔයාලා දැකලා තියෙනවද කැරකෙනවා කොයි වෙලාවකවත්? නැත්තම් එහෙට මේ නෑ නේ. අන්න ඒ නිසා තමයි අපි මේවට කියන්නේ මොනවද? solid state media. නැත්තම් ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම කියලා කියන්නේ. හරි? එතකොට ඒවට අයිති වෙනව මොනවද? SSD ड्राइव तीन हार्ड डिस्क फ्लैश ड्राइव पेन ड्राइव दी दखला तीन सर मे तीन सर मैं पेन अना पेन मेतन मे अतने पेन ड्राइव का
ඒකේ ධාරිතාවයේ තියෙනවා කියද කියන්නකෝ බලන්න 128 128යි මොනවද GB GB හරි එතකොට ලොකු ධාරිතාවයක් නේද හරි 128යි GB හරි තව ඊට වඩා අඩු ඒවාත් තියෙනවා වැඩි ඒවාත් තියෙනවා හරි හරි ඒ වගේ ඒවාට අපි කියන පොඩි දැන් මේක ගත්තොත් එම් පොඩි මේ disk එකක් හරි pen drive එක මේ තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි ඈ මෙන්න මේ කොටස විතරයි මම මේ පැකින් අයින් කරලා නැති එකක් මේක හරි තේරුණාද එතකොට ඒ වගේ මේවට අපි කියනවා මොනවද solid state disk දැන් එතකොට පුතාලා දැනගන්න ඕනි මොනවා හරි ස්ටෝරේජ් මීඩියා එකක් තිබ්බොත් නැත්නම් දත්ත ගබඩා කරන්න පුළුවන් උපාංගයක් දැක්කොත් එහෙම මේක මොකටද අයිති කියලා හරි පුතාලගේ අභ්‍යාසවල තියෙනවා මේ ටික කරන්නේ කොහොමද කියලා හරිද හරි ඔන්න එතකොට අපි මේවත් දැකලා තියෙනවනේ නේද මෙමරි චිප් නැත්නම් මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් සැනලි දාවකේ කියනවා නැත්නම් මතකපත කියනවා මෙමරි චිප් එකට සිංහලෙන් හරි හරි ඔන්න ඔය ටික මෙතනත් තියෙනව නේද ලිස්ට් එකක් බලන්න මොනවද තියෙන්නේ හරි මේකේ තියෙනවා මෙමරි චිප් එහෙම මේක මොකද්ද පෙන් ඩ්‍රයිව් එකක් නැත්නම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ඊට පස්සේ මෙතන චිප් එකක් තියෙනවා මැග්නටික් ටේප් එකක් තියෙනවා නේද හරි ඊළඟට disk එකක් CD DVD නේද ඔය විවිධ වර්ගයේවා තියෙනවා හරි ඒ මේක මොකක් කිව්වත් පුතාල දැනගන්න ඕනේ එතකොට මොකද්ද මොන වර්ගයට අයිති එකක්ද මේක කියලා දැනගන්න ඕනේ හරි හරි පැහැදිලිද දැන් අපි ඔය කරපු ටික